ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන බිබ සත්‍යක්. ඒක හංගන්න දෙයක් නැහැ. ඒකෙන් ගොඩ එන්න ඔබතුමන්ලා යම් යම් ආනයන අපනන සීමා ඇති කරන්න අද ගැසට් නිවේදන කීපයක් නිකුත් කරලා තියෙනවා. අපි කවුරුත් දන්නවා මහ බැංකුවේ මූලික වගකීම මේ රටේ මිල ස්ථායීකරණය කිරීම. ඒ වගේම මූල්‍ය පද්ධතිය ස්ථායීකරණය කිරීම. ප්‍රධාන අරමුණු දෙක මිල ස්ථායීකරණය කිරීම මූල්‍ය පද්ධති ස්ථායීකරණය කිරීම. මිල ස්ථායීකරණය කරන්නේ උද්දමනය පාලනය කිරීම. නමුත් අද උද්දමනය පාලනය කරන්න ඔබතුමන් අපෝසත් වෙලා තියෙනවා. වේගයෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. ඒකට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ ඔබතුමන්ලා මේ ආර්ථික අර්බුදේ පියමන් කරන්න තෝරගත්ත පළවෙනි ක්‍රියාමාර්ගය තමයි මුදල් අච්චු ගහන. මහ බැංකුවේ අධිපතිවරයා වැඩ බාරගත්ත දවසේම මිලියන 13000ක මුදල් අච්චු ගැහුවා. ඊයේ පෙරදා වෙනකොට තව 23000ක් මුදල් අච්චු ගැහුවා. ඉතින් මුදල් අච්චු ගහන එක තමයි ඔබතුමන්ලා මේ අර්බුදයට එක උත්තරයක් විදිහට තෝරගෙන තියෙන්නේ. හැබැයි මුදල් අච්චු ගැහුවම හරි පැහැදිලිව අපි කවුරුත් දන්නවා ඉල්ලුම වැඩි වෙනවා. ඊට සාපේක්ෂ සැපයුමක් නැහැ. ඒකත් එක්ක උද්දමනේ වැඩි වෙනවා. 6.8%කට අද වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය පාලනය කරන්න ඔබතුමන්ලා අසමත් වෙලා තියෙනවා. අද මේ ආනයන පාලන නීති ගෙනාවට මේකෙන් මේකට උත්තර ලැබෙන්නේ නැහැ. අපි දන්නවා අද ආණ්ඩුව තෝරන ප්‍රධාන ක්‍රියාමාර්ග හතරක් තියෙනවා. එක මුදල් අච්චු ගහන එක, දෙක තව තවත් ණය වෙන එක, තුන්වෙනි එක ඔබතුමන්ලා තෝරන්නේ ජාතික සම්පත් විකුණන එක, ඊළඟට ඔබතුමන්ලා තෝරගෙන තියෙන්නේ ආනයන සීමා කරන එක. මේ කොයික ගණවත් මේ අර්බුදයේ පියමන් කරන්න සමත් වෙලා නැහැ. පොහොර පිළිබඳ මේ ප්‍රතිපත්තියේ තීන්දුව ගත්තෙත් ආනයන වියදම අඩු කරන්න. මට මතකයි ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව කිව්වේ පිටරටින් පොහොර ආනයනය කරන්න යන වියදම අපි ගොවියට කාබනික පොහොර නිකන් දීලා අඩු වෙන අස්වැන්නට වන්දි ගෙව්වත් අපිට ලාභයි කියලා. ඒක තමයි මූලික න්‍යාය උනේ. ඒ අනුව තමයි තීන්දුව ගත්තේ රසායනික පොහොර ආනයන තහනම් කරන්න. අපි ඉතා පැහැදිලිව ප්‍රතිපත්තියක් විදිහට කාබනික පොහොර භාවිතාව අනිවාර්ය කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්නෝ. ඒක පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. හැබැයි ඒක කළ යුත්තේ ක්‍රමානුකූලව ටිකෙන් ටික කියන එක ඉතා පැහැදිලිව දිගින් දිගටම අපි අවධානය කරා. හැබැයි හීනෙන් බය වුණා වගේ පානට ඔබතුමන්ලා කාබනික රසායනික පොහොර ගෙන්වීම නතර කරා. ඒ නතර කරන වෙලාවේ කිව්වා කුසිකර්ම ඇමතිවරයා සාණ්ඩුවේ ගොඩක් ඇමතිවරු අපිට ඇතිතරම් කාබනික පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ සඳහා වෙච්ච වැඩපිළිවෙලක් තියෙනවා කියලා. දැන් මාස 4ක් ගත වුණා. අද වෙනකන් අපේ රට තුල කාබනික පොහොර නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙලක් නැහැ. යන්තම් එහෙම් මෙහෙන් තනින් තන පොඩ පොඩක් හදනවා. නමුත් ගොවියට අවශ්‍ය ප්‍රමාණයට ඒක කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මුලින්ම පටන් ගත්ත පවුල් ලක්ෂ 2000කට ගොවිය ලක්ෂ 2000කට රුපියල් 210,000 ගානේ මුදල් දෙනවා කාබනික පොහොර නිෂ්පාදනය කියලා. ඒ ව්‍යාපෘතිය පටන් අරගෙන මහ ලොකු සද්ද දැම්මා. මාධ්‍ය ප්‍රචාර දැම්මා. නමුත් ඒක ලප්තැනම ලොප්පුණා. දැන් ඒක ක්‍රියාත්මක නැහැ. ඊට පස්සේ පවුල් ලක්ෂයකට ගොවි පවුල් ලක්ෂයකට රුපියල් 210,000 ගානේ සල්ලි දෙනවා කිව්වා කාබනික පොහොර හදන්න. ඒකත් ලප්තැනම ලොප්පුණා. අවසානයේ ඔබතුමන්ලව කිව්වා නෑ අපි ගාන වෙනස් කරා. රුපියල් 12,500ක් දෙනවා හෙක්ටාරයකට. ඒ සඳහා චක්‍රලේක 2-3ක්ම නිකුත් කරා. ඒ අනුව පොහොර නිෂ්පාදනය කරන්න අපි ගොවිය දිරිමත් කරනවා කිව්වා. අද වෙනකොට ඒ ව්‍යාපෘතියත් එහෙම මැන හිටලා තියෙනවා. ගොවි ජනසේවා මධ්‍යස්ථාන 560කට ආදර්ශ කාබනික පොහොර ව්‍යාපෘතිය ගානේ ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා කිව්වා. ක්‍රියාත්මක කරනවා කියලා මහ ලොකු සද්දයක් දැම්මා. අවසාන වෙනකොට ඒකත් නතර වුණා. අද වෙනකොට අපේ රටේ ගොවියට විශේෂයෙන්ම ලබන මාසේ මුල මහකන්නේ ආරම්භ වෙනවා. ඒ ආරම්භ වෙනකොට අම්පාර, පොළොන්නරුව, මඩකලපුව විශේෂයෙන්ම අපේ ගොවි දිස්ත්‍රික්කවල ජනතාවට ඒ ගොවි දිස්ත්‍රික්කවල විතරක් නෙමෙයි බස්නාහිර පළාතේ පවා මේ කුඹුරු වැඩ කරන වෙනත් පළතුරු වගාවන් කරන ඒ විවිධ ගොවියන්ට ඒ අවශ්‍ය කරන පොහොර දැන් වෙළඳපළේ නැහැ. හැබැයි ඔබතුමන්ලා මොකද අවසානේ කරේ? කාබනික පොහොර නිෂ්පාදනය කරනවා කියලා අන්තිමට හිර වෙනකන් ඉඳලා ගොවිය අමාරු වැටුණට පස්සේ ඔබතුමන්ලා තීරණයක් ගත්තා කාබනික පොහොර ආනයනය කරන්න. එදා මේ වැඩේ පටන් ගන්නකොටම අපි ඉතත් පැහැදිලිව කිව්වා ඔය ගෙන්නන්න හදන්නේ චීනේ කසල කියලා. කුණු කසල තමයි ගෙන්න හදන්නේ කිව්වා. ඒ වෙලාවේ ඔබතුමන්ලා උත්තර දුන්නා නෑ අපි එහෙම ගේන්නේ නෑ. අපි ගේන ඒවා ඔක්කොම කොරන්ටයින් කරලා ගේන්නේ. ජීවාණුහරණය කරලා ගේන්නේ. එහෙම සුද්‍ර ජීවීන්ට එහෙම නැත්තම් ආක්‍රමණකාරී සාකවලට එන්න දෙන්නේ නෑ කියලා. නමුත් මොකක්ද උනේ? රටේ කාමනික පොහොර නිෂ්පාදනය කිරීම සම්පූර්ණ අඩාල කරලා අවසානයේදී දැම්ම ටෙන්ඩරයක් 120ක් නයිට්‍රජන් තියෙන 117ක් නයිට්‍රජන් තියෙන කාබනික පොහොර ආනයනය කරන්න ටෙන්ඩරයක් දැම්මා. ඒ ටෙන්ඩරේ මැදිහත් වෙච්ච ආනයනකරුව ඇවිල්ලා කිව්වා
සියයට 17ක් නයිට්‍රජන් තියෙන කාමෙනික පොහොර ලෝකෙ අපිට හොයාගන්න නැහැ. ඒ නිසා අපිට මේක සම්පූර්ණ කරන්න බෑ කියලා. ගොඩක් ආහනයන කරුව එකෙන් ඉවත් වුණා. එක ආහනයන කරුවෙක් විතරක් ඔබතුමන්ලා ඉතුරු කරගත්තා. ඒ ඉතුරු කරගත් ආහනයන කරුව ගෙනාවේ එයා ගෙන්නන්න උත්සාහ කරන්නේ සියයට 17ක් නයිට්‍රජන් තියෙන කාමෙනික පොහොර නෙමෙයි. සියයට 5ක් 8ක් කාමෙනික නයිට්‍රජන් තියෙන පොහොර. ඒ වෙන මොකක්වත් නෙමෙයි. දැන් මේ චීන සමාගම කුින්දාවෝ සේවින් බයෝටෙක් ගෲප් එකකින් දැන් මේ ගෙන්නන්න හදන කාබනික පොහොර ඒ සඳහා ඩොලර් මිලියන 93 ඩොලර් මිලියන 63ක් වෙන් කරලා ඒ මහ සල්ලි කන්දරාවක් වෙන් කරලා ගෙන්න හදන්නේ චීනයේ තියෙන නාගරික කසල ඒ කුණුවලක තියෙන මඩ ගොහරුව තමයි ගෙන්න හදන්නේ ඒකේ සාම්පලයක් ගෙනාවා සාම්පලය ගෙනල්ලා මෙහි පරීක්ෂා කරා සාක නිරෝධායන එකෙන් ඉතා පැහැදිලිව වාර්තාව දුන්නා එතන අර්වේනියා කියන බැක්ටීරියා තියෙනවා කියලා අර්වේනියා කියන බැක්ටීරියා කියන්නේ පළදාව ලැබිච්ච එළවලු කුණු වෙන බැක්ටීරියාවක්. ගෝවා කැරට් පළදාව ගත්තට පස්සේ කුණු වීම වේගවත් කරන බැක්ටීරියාවක්. ඒක තමයි මේ සාම්පලේ තියෙන්නේ. ඊළඟට අල අර්තාපල් ගත්තොත් අර්තාපල් වලට බ්ලැක් ලෙග් කියන රෝගය හැදෙන්නේ මේ බැක්ටීරියාව. එවැනි බැක්ටීරියාවක් සහිත කාබනික පොහොර තමයි ඔබතුමන්ලා ආනයනය කරන්න චීනෙන් නැවට පටවන්න ලෑස්ති උනේ. ජීවානුහරණය කරනවා කියලා තමයි කැබිනට් පත්‍රිකාව දැම්මේ. ඒ ප්‍රමිති ආයතනයේ දුන්නේ SLS එක දුන්නේ ජීවානුහරණය කරන කාමිනික පොහොර ගෙන්නන්න අනුමැතිය කියලා. නමුත් මේ පොහොර කිසිවක් ජීවානුහරණය කරලා නැහැ. දැන් කුෂකර්ම ඇමතිවරයා කියනවා මේක මේ කුමන්ත්‍රණයක් මේ සිලිසිලි බෑග් එකකට ගෙනල්ලා කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියලා. ඉතින් කුෂකර්ම ඇමතිවරයෙක් ඉන්නවා ආණ්ඩුවක් ඉන්නවා කාමිනික පොහොර පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් තියෙනවා. ඒ කාර්ය සාධක බලකාය අපි දන්නේ දෙට රැස් වෙලක් නැහැ. ඒ කාර්ය සාධක බලකායට පුළුවන් නේ එහෙමනම් ඔය වගේ අනීතික විදිහට ගේන එක වළක්වන්න. නීත්‍යානුකූලව හොඳ සාම්පලයක් ගෙනල්ලා නියමිත පරිදි පරීක්ෂා කරන්න. ගෙනාපු පරීක්ෂණේ අසාර්ථකණක් තව සාම්පලයක් වහාම ගෙනල්ලා පරීක්ෂා කරන්න. නැහැ. හරි පැහැදිලි මෙතන සුත්‍ර ජීවීන් ඉන්නවා. මේක ජීවානුහරණය කළා නැහැ. දැන් මේ කරන්න හැදුවේ මහා විනාශයක්. තවමත් මේ විනාශය නතර කළා නැහැ. ඔබතුමාලා තීන්දුව ආපස්සට හරවලා නැහැ. එක පැත්තකින් ටෙන්ඩරේ නීති විරෝධී වෙනවා. ඇයි ටෙන්ඩර් කරුව ඒ ටෙන්ඩර් එක ඉවත් උනේ 120ක නයිට්‍රජන් නැහැ කියන පදනම මත. 117ක නයිට්‍රජන් නැහැ කියන පදනම මත. නමුත් දැන් ඔබතුමන්ලා ගෙන්නන්නේ 117 නෙමෙයි 110ටත් නයිට් වඩා අඩු නයිට්‍රජන් තියෙන කාබනික පොහොර කියන දේවල්. මේව ඇත්තටම කාබනික පොහොර නෙමෙයි. අර මං කියපු කැලි කසල කුණු කසල තමයි මේ ගෙන්නන්න හදන්නේ. දෙයකින් මොකද වෙන්නේ? One more minute. ඒකෙන් සිද්ධ වෙලා තියෙන බරපතල අසාධාරණයක් මේ රටේ ගොවියන්ට. අද ගොවියන්ට පොහොර නැහැ. අද දැන් මහකන්නේ පටන් ගන්නවා පොහොර නැහැ. හැබැයි ඔබතුමන්ලා මොකක්ද ඒකට කරන්නේ? හදිස්සිය ගැසට් එකක් ගෙනාවා මුදල් අමාත්‍යංශයෙන්. ඔබතුමන්ලා මොකක්ද රසායනික පොහොර ගෙන්නන්නේ? මේ ගැසට් එක වෙන මොකක්වත් නෙමෙයි. 22:38 ඇලීරක් 45 කියන ගැසට් එක වෙන මොකක්වත් නෙමෙයි. මේකේ තියෙන මොනවද? නයිට්‍රජනීය ඛනිජමය රසායනික පොහොර. ඕ පොස්ෆොටික ඛනිජමය රසායනික පොහොර. TSP MOP ගෙන්නන්න තියෙනවා. ඉතින් මේ රසායනික පොහොරනේ. බොරුනේ කරන්නේ. එක පැත්තකින් රට රවට්ටනවා අපි කාමනික පොහොර ගෙන්නන්නේ රසායනික පොහොර ගෙන්නන්නේ නැහැ කියලා. අන්තිමට ගොවියට කාමනික පොහොරත් නැහැ. දැන් අවසානයේ අද ගැසට් එකක් ගහනවා. දැන් මේ අනුමත කරන්න දාලා තියෙන ගැසට් එක. Remember please wind up. වෙන මොකක්වත් නෙමෙයි. මේ රසායනික පොහොර. මේක කාමනික පොහොර නෙමෙයි. එහෙනම් ඔබතුමලක් ගැසට් එක රිවර්ස් කරලා තියෙන්නේ. එකවරක් නෙමෙයි දෙවරක් රිවර්ස් කරලා තියෙන්නේ. හරි පැහැදිලිව රට ප්‍රතිපත්තිය කියන්න බොරු කරන්න හදන්න එපා. ගොවියා අමාරු වට්ටන්න එපා. ගොවියා අමාරු වට්ටලා මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. තමත් අර්බුදෙන් අර්බුදයට යනවා. ඒ නිසා වහා මේක නතර කරන්න කියමින් මම නතර වෙනවා.